අයිබෝන් ඔයගොල්ලන් හැම දෙනාටම කසකස්ථානයේ පැවැස්තෙන වයස අවුරුදු 18න් පාල ආසියානු මලර ක්‍රීඩා ශූරතා තරගාවලියේ පිරිමි රිට පැනීමේ ඉසව්වේ රිදී පදක්කම හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ තුෂන් සිල්වා ඊයේ සමත් වෙනවා. ශ්‍රී ලංකා ක්‍රීඩකේ රිටි පැනීමේ ඉසව්වෙන් ආසියානු මට්ටමේ පදක්කමක් දිනාගත්තේ වසර 72කට පසුව. මීටර 4.70ක් වාර්තා කරමින් එම ඉසව්වේ රිදී පදක්කම හිමිකර ගන්නට තුෂන් සමත් වෙනවා. එම දක්ෂතාව රිටිපැනීමේ ඉසව්වේ නව යොවුම් වාර්තාවක් විදිහටත් ජාතික වාර්තාවක් විදිහටත් ශ්‍රී ලංකාවේ සටහන් වෙනවා. ඒ කෙසේ වෙතත් තුෂන් සිල්වාට මෙම තරගාවලිය සඳහා ඔහු ශ්‍රී ලංකාවේදී පුහුණු වීම සඳහා භාවිතා කරපු රිට රැගෙන යාමට නොහැකි වෙනවා. ඊට හේතුව තුෂන් ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායම කසකස්ථානය බලා ගමන්ගත් ගුවන් සේවයෙන් ඔහුගේ රිට රැගෙන යාම සඳහා රුපියල් ලක්ෂ 3ක මුදලක් ගෙවන ලෙස දැනුම් දී තිබීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩා බලධාරීන් ඔවුන්ට එම පිරිවැය දැරීමට නොහැකි බව දන්වා ඇති අතර ඒ සඳහා වැයවන මුදල තුෂාන්ගේ පෞද්ගලික මුදලින් ගෙවන ලෙස දන්වා ඇති බව වාර්තා වෙනවා. එතරම් මුදලක් වැය කිරීමට නොහැකි නිසා තරඟයේ සඳහා රිටක් කසකස්ථානයෙන් සොයාගත හැකි බව තහවුරු කර ගැනීමෙන් අනතුරුව තුෂන් සිය පුහුණු වීම සඳහා යොදාගත් රිට නොමැතිව කසකස්ථානය වෙත පිටත්ව ගොස් තියෙනවා. එහිදී කසකස්ථාන ක්‍රීඩකයෙක්ගේ රිටක් යොදාගෙන තුෂන් සිය ඉසව්වට සහභාගි වෙමින් රිදී පදක්කම හිමිකර ගන්නවා. තුෂන් ලබාගත් මෙම රිදී පදක්කම ශ්‍රී ලංකාවට රම් පදක්කමටත් වඩා වටින්නේ ඔහු සිය පුහුණු වීම සඳහා යොදාගත් රිටක් නොමැතිව සිය පුහුණුකරුවාත් නොමැතිව බාධක රැසක් මැද ගොස් මෙම පදක්කම ශ්‍රී ලංකාව වෙනුවෙන් හිමිකර ගැනීම හේතුවෙන්. ඉතින් වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න. වීඩියෝ ගැන ඔයගොල්ලන්ට මොකද හිතෙන්නේ? ඉතින් මේ සම්බන්ධයෙන් තුෂන් මෙතරම් බාධක ගොඩක් මැද්දේ අපේ රටට මේ වගේ විශාල ක්‍රීඩියක් රැගෙන ආපු එක ගැන ඔයගොල්ලන්ට මොන වගේ දෙයක්ද හිතෙන්නේ? ඉතින් ශ්‍රී ලාංකිකයන් විදිහට මේ වගේ ජයග්‍රහණයක් අපේ රටට ලබා ගැනීම පිළිබඳව අපිට ඇහෙද්දිත් අපිට පුදුමාකාර වූ අමුතුම සතුටක් දැනෙනව නේද? ඉතින් ඒ හැම දෙයක් වගේම තුෂන්ට ඔයගොල්ලන්ගේ ආදරය ඒ වගේම සුභාශිංසන එකතු කරන්නත් වීඩියෝ එකට පල්හැන් අමතක කරන්න එපා. ඉතින් සත්‍යක විශක ටීවී අපේ YouTube නාලිකාව ඔයගොල්ලෝ තවම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අපුව මේ වෙලාවේ සබ්ස්ක්‍රයිබ් කරන්න කියලාත් අපි ඔයගොල්ලන්ට ආදරෙන් මතක් කරනවා. එහෙනම් අපි ගිහිල්ලා එන්නම්. ඔයගොල්ලන් හැම දිනාටම බෙහෙවින්ම ස්තුතියි.